අයිබෝවන් සිරු දෙනාටම අයිබෝවන් ද පොඩ්ඩක් ප්‍රමාද වුණා අන්තේ පටන් ගන්නකොට පොඩි ගැටලු කිහිපයක් ඇති වුණ නිසා හරි අපි කතා කරමු එදා අපි සාකච්ඡා කරපු ටියුට් එකේ නිබන්ධනේ පස්වෙනි අංකය අපිට කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ පිළිතුරු ලියලා ඇති එකට ඒකෙත් තියෙන්නේ අර සෙල්ලකේ වගේම අහලා තියෙන කෙටි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න අපි ඒ ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු සංවර්ධනීය වන ලෝකය සමාජවල තීරණ ගැනීමේ ලෝකයේ තුල වෙනවා ලෝකයේ තුල සමාජවල තීරණ ගැනීමේ කාර්ය ප්‍රමාණාතික්‍රාන්ත ලෙස ඡන්දදායකයන් දේශපාලඥයන් හා නිල බලධාරීන් වෙත පැවරී තිබේ තීරණ ගැනීමට බලය ඇති ඡන්දදායකයන් බොහෝ විට එසේ කරන්නේ අවශ්‍ය තොරතුරු වලින් තොරව ය ක්‍රියා කිරීමට බලය ඇති දේශපාලඥයන් බොහෝ විට එසේ කරන්නේ කල්පනා කිරීමට අවශ්‍ය කාලයෙන් තොරවය තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය ඇති නිල බලධාරීන් බොහෝ විට එසේ කරන්නේ අවශ්‍ය පරිශ්‍රණ වලින් තොරවය එබඳු සමාජ බොහෝ විට කල්පියා තමාගේ ගමන් මඟ සිතියම් කරගැනීමෙන් තොරව දිගු ගමනක් යාමට පිටත්වන මිනිසකු වැනිය. මේ සම්බන්ධයෙන් රජයන් සතු එක් වගකීමක් ඇත. කිසියම් ප්‍රධාන යෝජනාවක් සැලකිල්ලට භාජනය ව එය බුද්ධිමත් පිරිසගේ විවේචනාත්මක පරීක්ෂණයට හා පර්යේෂණයට ලක් කළ යුතුවේ. ස්වාධීන පර්යේෂණ සඳහා අවශ්‍ය සියලුම සම්පත් රජයන් සතුව පවත්නා සංවර්ධිත ලෝකයෙහි බුද්ධිමත් පිරිස මේ අයුරින් ප්‍රයෝජනයට ගැනේ. අපේ රටෙහිද එබඳු ක්‍රියා කලාපයක් අනුගමනය කිරීමට අවශ්‍ය බුද්ධිමය සම්පත් අප සතුව ඇත. ඒවා ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගනු නොලැබේ නම් එහි වරද ඇත්තේ ශාස්ත්‍රඥයන් හා බුද්ධිමතුන් අතර නොවේ. බුද්ධිමතුන් අත නොවේ. මෙරටේ අදෘශ්‍යමාන ලෙස සෙමෙන් සෙමෙන් වර්ධනය වී ඇති බුද්ධිමත් ප්‍රජාවගෙන් අදහස් නොවිමසීමේ වාතාවරණය මතය. පළවෙනි ප්‍රශ්නය අහනවා, මෙම ඡේදයෙහි කතුවරයාගේ මූලික තර්කය කුමක්ද කියලා අහනවා. මෙම ඡේදයෙහි කතුවරයාගේ මූලික තර්කය කුමක්ද? මොකද හිතන්නේ ඔයගොල්ලෝ කතුවරයාගේ මූලික තර්කය මොකක් වගේ කියලාද? ඔව්, කතුවරයාගේ මූලික තර්කය මොකක් වගේ කියලාද ඔයගොල්ලන්ට හිතෙන්නේ? ඇහෙනවද මාව? ඇහෙනවා සර්. ඔව්.
රටේ සංවර්ධනයට බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට ගත යුතුයි කියලා නේද? ඔව් අපිට එහෙම අදහසකට එන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට නොගන්නා බව කියලා කියන්නත් පුළුවන්. දෙකම හරි. මේකෙන් ප්‍රධාන අදහස තමයි නේද? සංවර්ධනය වෙන රටවල බුද්ධිමතුන්ගේ අදහස් ගත යුතුයි. එහෙම නැත්නම් ප්‍රයෝජනයට නොගන්නා බව. ඒක තමයි කතුවරයාගේ තර්කයේ බවට පත් වෙලා තියෙන්නේ. අදහස් දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. කෝක ලිව්වත් එකම උත්තරේ තමයි ඒක ගැලපෙනවා. සංවර්ධනය වන රටවල බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට නොගන්නා බව. ඒක පැහැදිලිවම තියෙනවනේ නේද? කතුවරයා පරිච්ඡේද දෙක තුලම කතා කරන්නේ දේශපාලඥයන් අත්නෝමතික තීරණ ගන්නවා විනා බුද්ධිමතුන්ගෙන් ප්‍රයෝජන නොගන්නා බව. හරි නේද? අපි දෙවැනි ප්‍රශ්නයට යනවා. ඊට වඩා වෙනස් අදහස් නැහැ නේද? පළවෙනි උත්තරේ තියනවා නම් ඔයාලා කියන්න. හරි අපි දෙවැනි ප්‍රශ්නයට යනවා. සංවර්ධනය වන රටවල පරිපාලන ක්‍රියාදාමයේ කතුවරයා දකින අඩු ලුහුඩුකම් නම් කරන්න. සංවර්ධනය වන රටවල රජයන් බුද්ධිමත් සංවර්ධනය වන රටවල පරිපාලන ක්‍රියාදාමයේ කතුවරයා දකින අඩු ලුහුඩුකම් නම් කරා. පර්යේෂණ වලින් සහ ගවේෂණ වලින් තොරව තීරණ ගැනීම. ඔව් පර්යේෂණ සහ ගවේෂණ වලින් තොරව තීරණ ගැනීම. ඔව් ඒක කාරණේ තියනවා, පැහැදිලිවම දක්වලා තියනවා නේද? බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට නොගැනීම. බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට නොගැනීම තමයි අඩු ලුහුඩුකම් නේද? අපි කරුණු දෙකක් කිව්වා. නිරීක්ෂණ සහ පර්යේෂණ වලින් තොරව තීරණ ගැනීම, ඊළඟට බුද්ධිමතුන්ගේ අදහස් ප්‍රයෝජනයට නොගැනීම. ඒ තමයි සංවර්ධනය වන රටවල පරිපාලනයේ තියෙන කතුවරයා දකින අඩු ලුහුඩුකම්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අපි බලමු. කතුවරයාගේ මතය අනුව සංවර්ධනය වන රටවල රජයන් බුද්ධිමත් ප්‍රජාව වෙත දක්වන ආකල්පය කුමක්ද? කතුවරයාගේ මතය අනුව සංවර්ධනය වන රටවල රජයන් බුද්ධිමත් ප්‍රජාව වෙත දක්වන ආකල්පය කුමක්ද කියලා අහනවා. මොකද්ද දක්වන ආකල්පය? දේශපාලඥයන්ගේ තීරණ වලට මේ බුද්ධිමතුන් බාධාවක් විදිහට සැලකීම. අන්න හරි. දේශපාලඥයන්ගේ තීරණ වලට නේද බුද්ධිමතුන්ගේ තීරණ බාධකයක්සේ සැලකීම. එහෙම නැත්නම් නොසලකා හැරීම. ඒක සංවර්ධනය වන රටවල දකින එක ලක්ෂණයක්. බුද්ධිමතුන්ගේ අදහස්, බුද්ධිමතුන්ගේ තීරණ දේශපාලඥයන් බාධකයක්සේ සලකා කටයුතු කිරීම. ඒක තමයි කතුවරයා මේකදී අවධාරණය කරන්නේ. දේශපාලඥයන්ගේ තීරණ ගැනීමේදී බුද්ධිමතුන්ගේ අදහස් බාධකයක්සේ සලකා කටයුතු කිරීම. ඒක තමයි කතුවරයාගේ මතය සංවර්ධනය වන රටවල් පිළිබඳ අදහස. හරි නේද? අපි යනවා 6 වෙනි
කොටසට 6 වෙනි එකට ජාතිවාදී කලබල හා ප්‍රචණ්ඩ ක්‍රියා බිය හා සන්ත්‍රාසය සමාජයේ තදින් මුල් බැස ඇත ජාතිවාදී අර්බුද හා මුල් බැස ඇත ජාතිවාදී අර්බුද හා ජාතිවාදී අරගල පිළිබඳ තර්ජන සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කෙරෙහි දක්වන ප්‍රතිචාර වඩා තීව්‍ර වීමක් හා උත්සන්න වීමක් මේ නිසා සිදුවේ ප්‍රවෘත්ති වාර්තා කරන හා විසිරුවා හරින අය තමන්ගේ කතා පුවත් ප්‍රසාරණය වීමට පසුතලය වන බීතියෙන් හා සිත් කැළඹීම් වලින් ගහන පසුබිම ගැන අවධානවත් විය යුතුය ජනමාධ්‍යන් ප්‍රවෘත්ති හැසිරවිය යුතුය නැතහොත් සත්‍යයට වඩා අඩුවෙන් පැවසිය යුතුය යන්නක් මේන් අදහස් නොකෙරේ උපිත කරවන සුළු සිද්ධීන් පිළිබඳව පුවත් පාලනය කොට වාර්තා කිරීම නිසා කෙසේ හෝ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වෙත යන අපේක්ෂාවෙන් ප්‍රවෘත්තිවල උද්වේගජනක ගුණය ලිහිල් කොට ඉදිරිපත් කිරීම අනතුරුදායක විය හැකි බවත් නුවණට හුරු නොවන බවත් අපි විශ්වාස කරමු කලබලයක් ඇති වූ විට පුවත්පත් හා රූපවාහිනියෙන් පිටස්තරව ඒ පිළිබඳ තොරතුරු පැතිර යනු ඇත එම සිද්ධීන් නොසලකා හැරීම හෝ ඒවායේ යථා තත්ත්වයේ වසන් කොට වාර්තා කිරීමට හෝ උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ජනමාධ්‍ය කෙරෙහි ඇති විශ්වාසය හීන වී යාම පමණි එවිට කටකතා පතුරවන්නන්ගේ ක්‍රියාවල සාර්ථකත්වයන් අසන්නන්ගේ භීතියත් තව තවත් වැඩි වේ. ගෙන් අහනවා පළවෙනි ප්‍රශ්නයේ යටතේ ප්‍රවෘත්ති පාලනය කිරීම පිළිබඳ ලේඛකයාගේ ආකල්පය පැහැදිලි කරන්න. ප්‍රවෘත්ති පාලනය පිළිබඳව ප්‍රවෘත්ති පාලනය කිරීම පිළිබඳ ලේඛකයාගේ ආකල්පය පැහැදිලි කරන්න. මොකක්ද ප්‍රවෘත්ති පාලනය කිරීම පිළිබඳ ලේඛකයා දක්වන අදහස? ඔයගොල්ලන්ට දැනෙන විදිහට ඔව් මොකද හිතන්නේ? ජනමාධ්‍ය විසින් මහජනතාවට සත්‍ය තුරතුරු වසන් කොට තුරතුරු වාර්තා කිරීම නොකළ යුතුයි කියන එක. ඔව්. ඒක තමයි කියවෙන අදහස නේද? මාධ්‍ය ජනතාවට සත්‍ය වසන් නොකළ යුතුයි. මාධ්‍ය ජනතාවට සත්‍ය වසන් නොකළ යුතුයි කියන කතන්දරය කතුවරයා ඉදිරිපත් කරලා තියෙනවා. එක පිළිතුරක් අවශ්‍යයි ලියා ගන්න. මාධ්‍ය ජනතාවට සත්‍ය දැඩිසේ වසන් කිරීම නොකළ යුතුයි. මාධ්‍ය ජනතාවට සත්‍ය දැඩිසේ වසන් කිරීම නොකළ යුතුයි. හරි නේද? ඊළඟට අපි බලමු දෙවනි ප්‍රශ්නය. ජාතිවාදී කලබල ඇති සමයක ජනමාධ්‍යවල කාර්යභාරය විය යුත්තේ කුමක්ද? ජාතිවාදී කලබල ඇති සමාජයක ජනමාධ්‍යවල කාර්යභාරය විය යුත්තේ කුමක්ද? Thank you.
බීතියෙන් හා සිත් කැළඹීම් වලින් ගහන පසුබිම ගැන අවධානවත් විය යුතුය කියන එකද සර්? ඔව් බීතිය හා සිත් කැළඹීම් වලින් යුතු අවස්ථා පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුයි කියන එක නේද? ඒක තමයි ජාතිවාදී කලබල සමයක මාධ්‍යවල කාර්යභාරයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට පිළිතුරක් අවශ්‍ය නම් ලියා ගන්න. බීතිය හා සිත් කැළඹීම් වලින් බීතිය හා සිත් කැළඹීම් වලින් යුතු අවස්ථා වඩාත් අවධානයෙන් ඉදිරිපත් කළ යුතුය. වඩාත් අවධානයෙන් ඉදිරිපත් කළ යුතුය. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය අහන ප්‍රවෘත්ති හැසිරවීම යන්නේ ලේඛකයා අදහස් කරන්නේ කුමක්ද? ප්‍රවෘත්ති හැසිරවීම යන්නේ කතුවරයා අදහස් කරන්නේ ලේඛකයා අදහස් කරන්නේ කුමක්ද? හරි. ප්‍රවෘත්ති හැසිරවීම යන්නෙන් ලේඛකයා අදහස් කරන්නේ කුමක්ද? මොකද ප්‍රවෘත්ති හැසිරවීම කියලා කතුවරයා අදහස් කරන්නේ? අදහසක් එන්නේ නැද්ද? ඒ වගේ බලන්න මේ තියෙනවා, මේ ඡේදය තුළම අදහස කියවෙනවා. ඔව් මුකුත් අදහසක් කියන අදහස. ඔව් ඔකෙන් කුපිත කරවන්න සුළු සිද්ධීන් හා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වෙන ආකාරයට ඉදිරිපත් කරන්නේ. ඒකම හරි, බොහොම හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ. කලබල ඇති නොවන විදිහට, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවන ආකාරයට සකස් කළ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තමයි කතුවරයා අදහස් කරන්නේ මෙතන. ලේඛකයා අදහස් කරන්නේ ප්‍රවෘත්ති හැසිරවීම කියලා. ඉලියා ගන්න එකට ජාතිවාදී කලබල ප්‍රචණ්ඩ ක්‍රියා ජාතිවාදී කලබල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවනසේ වුවත් නැත්තම් ප්‍රවෘත්ති සකස් කිරීම නැත්තම් වුවත් සකස් කිරීම
ජාතිවාදී කලබල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවනසේ සකස් කළ පුවත් සකස් කිරීම පුවත් සකස් කිරීම ඒක තමයි කතුවරයා ප්‍රවෘත්ති හැසිරවීම කියලා අදහස් කළේ හරි ඊළඟ ප්‍රශ්න පොඩි ගැටලුවක් තියෙනවා ඒ කොටස අත්හරින්න ඒක ප්‍රශ්න ටික ඇතුළත් කරලා නැහැ ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නේ ඒක ඔබට කරන්න තියෙන වැඩක් අපි සාරාංශකරණය පිළිබඳව කතා කරලා තියෙනවා දැන් ඔබ මේක ප්‍රායෝගිකව කරලා පුරු වෙන්න ගෙදරදී මේකේ අර දිලිපත් කිරීමේ පොඩි වෙනසක් තියෙනවා උඩින් අන්න ඒක චුට්ටක් බලන්න පහත දක්වන පාඩේහි දිගින් තුනෙන් එකක් පමණ වනසේ ඔබේ වචන වලින් සාරාංශ කර ලියන්න සුදුසු මාතෘකාවක් යොදන්න කියලා. ඒතර දිගින් තුනෙන් එකක් කියලා කියන්නේ වචන ප්‍රමාණය. හොඳද නැත්නම් මේක චූටි අකුරු වලින් පුංචි කරගෙන ලියලා හරියන්නේ නැහැ. මේක දිගින් තුනෙන් එකක් වනසේද මේ වගේ වෙන විවිධ වචන මේ ප්‍රශ්නයට අතුලත් කරාම අපි පොඩ්ඩක් ව්‍යාකූල වෙන්න පුළුවන්. එනිසා මතක් කළේ දිගින් තුනෙන් එකක් කියලා කියන්නේ අපි අර සාමාන්‍ය විදියට ඉගෙනගත් සාරාංශකරණයේ ක්‍රමෙම තමයි වචන තුනෙන් එකක් වන ආකාරයට සාරාංශ කිරීම. ඒක තියනවා රූප වාහිනී මිනිස් හැසිරීම කෙරෙහි බලපෑ හැකිය යන වෙන්න ඕන වන නෙවෙයි යන විශ්වාසය මත වසරක් පාසාම වෙළඳ දැන්වීම් කරවෝ දසලක්ෂ ගණන් වියදම් කරති. රූපවාහිනී කර්මාන්තයද උද්‍යෝගිමත් ලෙස ඔවුන් හා එකඟ වේ. ඒත් ඒ අතරම ප්‍රචණ්ඩ ක්‍රියා රැගත් ස්වකීය වැඩසටහන් මගින් එබඳු බලපෑමක් ඇති නොවේතැයිද තර්ක කරයි. ඒත් දැනට ලබාගත හැකි පර්යේෂණ සාක්ෂි මහත් රාශියෙන් තදින්ම හැඟී යන්නේ රූපවාහිනී වැඩසටහන්වල එන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රේක්ෂක ජනයා කෙරෙහි විශේෂයෙන් ළමා ප්‍රේක්ෂක ජනයා කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි බව හා ඇති කරන බවයි. රූපවාහිනිය ළමයින්ගේ අධ්‍යාපන ක්‍රියා පටිපාටියට ප්‍රබල ලෙස ඇතුළු වී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ශිෂ්ට සමාජයේ මිනුම් දඬුවලට අනුරූප නොවන සදාචාරමය හා සමාජික සාරධර්ම පද්ධතියක් වුණට උගන්වාලයි. ළමයකු ශාරීරික වශයෙන් මෝරණ විට ඔහු වැඩිහිටි කාර්යභාරයනට සමාජික වශයෙන් සූදානම් වීමේ ක්‍රියා පද්ධතියටද භාජන වේ. මෙම සූදානම් වීමෙන් වැඩි කොටසක් සිදුවන්නේ පවුල තුල ක්‍රීඩා කණ්ඩායම් තුල හා පාසලේදී වෙනත් පුද්ගලයන් හා සමග පවත්වන ප්‍රාථමික අන්‍යෝන්‍ය ආශ්‍රය මගිනි. ළමයා අවදියෙන් ක්‍රියාශීලීව සිටින හැම විටක ඔහු ඔහු සමග අන්‍යෝන්‍ය ආශ්‍රයයට පත්වන පුද්ගලයන් ඔහුගේ චරිතය හැඩගැස්වීමට හිතාමතාම නිරත නොවන අවස්ථාවල පවා මෙම ක්‍රියාපටිපාටිය මෙසේ සිදුවේ. අවසාන වශයෙන් ඔහු කෙබඳු පුද්ගලයෙකු හැටියට හැඩගැසීද යන්න ඔහුගේ ප්‍රවේණි විද්‍යාත්මක උරුමය පරිසරය හා පරිසරය ඔහු කර ඇති දේ හා ඉගෙනගෙන ඇති දේ යන සියල්ලෙහි ප්‍රතිඵලයකි. ළමයින් මූලික වශයෙන් රූපවාහිනිය වෙත යොමු වන්නේ විනෝදාස්වාදය විවේකය නැතහොත් තනිකමෙන් හා මානසික පීඩාවෙන් සහනයක් ලැබීම සඳහාය. මේවා සාපේක්ෂ ලෙස බලන විට සක්‍රීය උත්ප්‍රේරණයන් නොවන්නේ වී නමුත් මේ අතර අතිරේක නිරීක්ෂණාත්මක අධ්‍යාපන ක්‍රියා පද්ධතියක්ද සිද්ධ වේ. කුඩා දරුවන්ගේ ජීවන අත්දැකීම් පටු හා සීමිත වීම නිසා ඔවුන් රූපවාහිනියෙන් දකින දේ අතුරින් බොහොමයක් ඔවුන්ට නුහුරුය. අවසාන වශයෙන් නිරූපිත දෙහි තත්්‍යතාව නිරීක්ෂණාත්මක අධ්‍යයන කෙරෙහි බලපායි. කුඩා දරුවන් රූපවාහිනියෙන් දකින දේ එක්තරා සුවිශේෂී ලෙසකින් තත්්‍ය වේ.
මක්නිසාදයත් ඔවුන් තවමත් කල්පිතය හා සත්‍ය තෝරා බේරා ගැනීම හැදෑරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බැවිනි. වයසින් වැඩිවත්ම ළමයි මූලික වශයෙන් විනෝදාස්වාදයේ සොයා යන අවස්ථාවලදී පවා අධිකතර වූ අභිප්‍රාය ස්වරූප උත්ප්‍රේරණයකින් යුතුව රූපවාහිනිය නැරඹීමෙහි නිරත වෙති. මෙන්න මේ සාරාංශය ඔබ ගෙදරදී කරන්න මේ ප්‍රායෝගිකව මේ ලියලා අභ්‍යාස කරලා වචන තුනෙන් එකක් වෙන විදිහට තනි ඡේදයක් එන ආකාරයට ලියන්න. ලියලා මේ පිළිබඳව යම් පුරුවක් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ කාර්ය ඔබ විසින් කරන්න නිවසේදී. හරි. අපි ඊළඟට අද ඔබට දීලා තියෙනවා නිබන්ධනයක්. අපි ඒක සාකච්ඡා කරන්න ඊළඟට සූදානම් වෙන්නේ. මේ සාරාංශය ඔබ මං හිතන්නේ අරගෙන ඇති, ප්‍රින්ට් අවුට් අරගෙන ඇති කියලා විශ්වාස කරනවා. ඒක ඔබ ගෙදරදී කරන්න අපි යමු. ඊළඟ අද දවසේ අපි කිරීමට බලාපොරොත්තු වෙන නිබන්ධනය මේක. අද මෙන්න මේ නිබන්ධනය කරන්න ඉස්සෙල්ලා ඔබට පොඩි මතක් කිරීමක් කරන්න ඕන. මම හිතන්නේ ඔබට මේ විභාගයේ කල් ගිහිල්ලා ටිකක් මේ වැඩේ ටිකක් නීරස වෙලා ඇති නේද? එයා මොනවා හරි ගැටලු එම තියෙනවද? මම ජගත් සරත් ඔබට මේ ගැන කතා කරා කියලා මං විශ්වාස කරනවා. එතුමා කිව්වා මගෙත් එක්කම කතා බහ කෙරුණා කියලා. ඔව් අපි චුට්ට කතා කරමු. මොකද හිතෙන්නේ විභාගය දැන් එන්න එන්න කල් යනවා නේද? මේ වෙනකොට ඔබට අවබෝධය කොටස් අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒකට අවශ්‍ය විවිධ පැති පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. මොකද හිතෙන්නේ ඒ ගැන දැන් මේ අපි පන්ති එහෙම නතර කරලා අපව විභාගයේ කිට්ටු වෙනකොට පටන් ගන්නවද? එහෙම නැත්නම් මෙහෙම දිගට යනවද? මෙහෙම දිගට යමුනේ. දිගටම කරමු සර්. මොකද හිතෙන්නේ එහෙම අදහස් කළේ ඇයි? අමතක වෙයි කියන? නෝ සර්. එපා නේද? එමනම් අපි මෙන්න මේ වගේ දෙයක් කරමු. එහෙමනම් දැන් මම ඒකට මේ පෙරහුරුවක් හැටියට තමයි අදවත් එක කතා කරලා මේක යෝජනා කරගන්න අදහස් කළේ. දැන් අද මම මේ දාලා තියෙන පුංචි පේපර් එකක් ප්‍රශ්න 4ක පොඩි ටියුට් එකක් දීලා තියෙන ඔබට. මෙන්න මේ වගේ පොඩි ටියුට් සකස් කරලා පොඩි ප්‍රශ්න පත්‍ර ආකාරයෙන් මේ සකස් කරලා ඔබට මම දාලා මේ නිශ්චිත කාලය තුළ පිළිතුරු ලියලා අපි ඒ පිළිතුරු පත්‍රය සාකච්ඡා කරමු. එතකොට මොකද මේ ඔබට මතක් කරන්න ඕන අපි මුලින් අර ටෙස්ට් එකක් කරා, එහෙම පෙපර් එකක් කළා. අපිට දැන් අර ඔබෙන් ලැබෙන ප්‍රින්ට් අවුට් එකේ තියෙන අපහැදිලි බව නිසා අපිට ඒ ටික බලා ගන්න බැරි වුණා. සමහර ඒවා කොහොමත්ම බලන්න බෑ. පැහැදිලිතාවය අඩුයි. ඒ නිසා තමයි මම ඒක ගැන කතා නොකරම හිටියේ. මොකද ටිකක් බලන ටිකක් දෙන එක සදාචාරාත්මක නැහැ. ඒ නිසා අපි මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ඔබට දීලා ඔබට ඒකට අවශ්‍ය කරන කාලය දීලා අපි ඊට පස්සේ ඒකේ පිළිතුරු ටික
සාකච්ඡා කරන ක්‍රමවේදයකට යන්න තමයි අදහස් කරලා තියෙන්නේ. එහෙම කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඔයගොල්ලන්ගේ අදහස් ඒ ගැන. එතකොට අපිට අර නිශ්චිත කාලයක පිළිතුරු ලියන්න හුරුව ලබා ගන්න පුළුවන්. එන විවිධ ප්‍රශ්න ඔගොල්ලෝ පිළිතුරු ලියනවා, ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා. එතෙන්දී අපේ වුණ පූර්ණයන් තියනවා නම් හදා ගන්න පුළුවන්. සර් මේ රචනා ගැන පොඩ්ඩක් තව කරන්න පුළුවන් නම්? රචනා නේද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ රචනා ගැන කරන්න කියලා කියන්නේ රචනාවක් දෙන්න ඕනද, එහෙම නැත්නම් මාතෘකාවක් දීලා අර විදිහට සැකිල්ල හදලා සාකච්ඡා කරන්න ඕනද, මොන වගේ දෙයක්ද අදහස් කරන්නේ? සර් සැකිල්ල හදලා පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි සර්. හොඳයි නේ. හරි, අපි මේ වගේ ප්‍රශ්න පත්‍රات එක්ක එහෙනම් කතා කරමු. ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ගේ අවශ්‍ය දේපෑ මම කරන්න, මට ඕන දේ කරලා මම නිහඬ වෙන එක නෙවෙයිනේ. දැන් ඔයගොල්ලන්ට අන්න එහෙම ගැටලු තියෙන තැන් කතා කරන්න. එතකොට අපිට ඒවා හදා ගන්න කාලය තියෙනවා. එහෙම සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. අපි එහෙම ප්‍රශ්නත් මේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරගමු. එතකොට ඒක වඩාත් හොඳයි. ඔබට එක රචනාවක් වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් රචනාවට අපිට සැකිල්ලක් හදලා සාකච්ඡා කරන්න එහෙම ක්‍රමවේදයකට යන්න පුළුවන්. හරි, වෙනත් යෝජනා එහෙම තියනවද මොනවා හරි? නෑ නේද? හරි, එවනම් අපි ඔබට අර මේ ක්‍රමවේදයට යනවා. මේ පොඩි ප්‍රශ්න පත්‍ර කීපයක් ඉදි දවස්වලත් මේ විදිහට කරන, මේ අදත් එකක් කරනවා. අද එක නම් ඔගොල්ලන්ට ලියන්න අපි කාලය එහෙම දැනුවත් කිරීමක් කරේ නෑ. පෙරහුරුවක් හැටියට අද මම මේ ප්‍රශ්න පත්‍රය කරනවා, සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබට ලබන සතිය ඉඳලා පුළුවන් මම මේ වගේ පේපර් එකක් දෙන්නම්. ඔබට ඒකට පිළිතුරක් ලියන්න කාලය අපි ලබා දෙනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන යනවා. හරි, එමනම් අපි බලමු අද මේ දාලා තියෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය කොහොමද සකස් වෙන්න ඕන කියලා. පහත සඳහන් පාඨය කියවා එක් එක් පාඨයේ අදහස හැකිතා කෙටියෙන් එක් වාක්‍යයකින් දක්වන්න. මම මෙහෙම දාලා තියෙන එක බහුවචනේ. මොකද විභාගයේදී මේ වගේ ප්‍රශ්න තුනක් පමණ පේපරේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඒකේ ගොල්ලෝ ලකුණු කරගන්න මෙන්න මේ වචනේ, මූලාශ්‍රගත සාක්ෂි කියන වචනය. අපි ඒක ගැන පොඩි එක මූලාශ්‍රගත සාක්ෂි කියන්නේ මොකද කියලා ඒ ප්‍රශ්නයත් ඒ වචන දෙක පිළිබඳව අපි අර්ථයත් හඳුනා ගන්න ඕන නිසා. හරි, අපි බලමු ඒ වාක්‍ය.
අනුරාධපුර යුගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රම පැවති බවට මූලාශ්‍රගත සාක්ෂි දක්නට ඇත. පන්සල් හා පිරිවෙන් ආයතන මුල් කොටගත් අධ්‍යාපන ක්‍රමයක් අතීතයේ සිටම ලංකාවේ පැවතිනි. පෘතුගීසීන් හා ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් පසු ඔවුහු එම ප්‍රදේශවල පැරිස් පාසල් ආරම්භ කොට එමගින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියහ. 1976 දී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් අතර මුල් කාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු කෙරෙහි ඔවුන් අවධානයක් යොමු කළ බව නොපෙනේ. 1976 වෙන බෑ 1796 වගේ ඉන්න ඕන නේද? හරි තමක් නෑ. අපි සංඛ්‍යාව ගැන කලකිරීමක් නොවී පිළිතුර සකස් කරමු. හරි. 1796 නේද? 1796 වෙන්න ඕනේ මේක 1976 වැරදි. 1976 වෙනකොට අපි යටත් විජිතෙන් ඉදිලානේ. 1796. හරි අපිට තියෙන්නේ මේ පාඩේ අදහස හැකිතා කෙටියෙන් එක් වාක්‍යයකින් ලියන්න. හරි. ලියා ගන්න බලන්න මෙන්න මේ අදහස. අනුරාධපුර යුගයේ අනුරාධපුර යුගයේ සිට අනුරාධපුර යුගයේ සිට පිරිවෙන් අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය පැවති අතර පැරිස් හා මිෂනාරි අධ්‍යාපනය ගැන අවධානය යොමු නොවීය නැවත බලන්න. අනුරාධපුර යුගයේ පිරිවෙන් අධ්‍යාපනය පැවති අතර පැරිස් ආ මිෂනාරි අධ්‍යාපනය ගැන අවධානය යොමු නොවීය. අනුරාධපුර යුගයේ සිට පිරිවෙන් අධ්‍යාපනය පැවති අතර පැරිස් හා මිෂනාරි අධ්‍යාපනය ගැන අවධානය යොමු නොවීය. අපි එක වාක්‍යයකින් මේ තියෙන අදහස හැකි තරම් කෙටි කරලා ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි නේද? ලියාගත්ත නේද? සර් ස්ක්‍රීන් එකට ගන්න පුළුවන් නේද ටියුට් එක? වෙන අඩුද? කලින් එක තියෙන නිසා.
අදන් කලින් එක තාම තියෙන්නේ ඒක නිසා තියෙන්නේ අර සාරාංශය ලියන්න දැන් හරිද එතනද ආවේ මට නම් ඒකමයි තියෙන්නේ සානිත් ඇයිද කොහොමද තාම තියෙන්නේ ඉස්සල පේපර් එක ස්ක්‍රීන් එකේ එමයයි මනේ හරි ගොඩක් කිස් හරි සයිපර් දැන් හරි සර් සර් ස්පීකර් ඔෆ් කරලා තියෙන සර් මම දීපු කොටස ලියාගත්ත නේද හැමෝම ඔව් සර් එක හරි රනේ හරි හරි සර් හරි අපි බලමු මේ සාරාංශයක් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න ඊළඟ එකේ
පහත දැක්වෙන පාඩේ වචන 80කින් පමණ සාරාංශ කොට ලියන්න සුදුසු මාතෘකාවක් යොදන්න කියලා දීලා තියෙනවා. දෙදිරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යතුමා මහින්දෝදේ විද්‍යාගාර සහිත පාසල් 16 ව්‍යාපෘතිය ආරම්භ කරමින් මේ රටේ පළමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 19 වන සේවාසේදී යටත් විජිත යුගයේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අභිබවා බෞද්ධ හින්දු හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ස්වභාෂා පාසල් බිහිවීමෙන් ආරම්භ වූ බවත් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී අන්නංගර අධ්‍යාපන ඇමතිතුමා අධ්‍යාපන නිදහස් අධ්‍යාපනයේ නිදහස හා අනිවාර්ය අධ්‍යාපන පනත ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම හා විද්‍යාල ආරම්භ කළව බවත් 1962 දී සිරිමාව බණ්ඩාරනායක මහත්මිය පෞද්ගලික පාසල් රජයට පවරා ගනිමින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් රැසකට මුලපිරු අතර 1972 දී සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් සියලුම පාඨමාලා සඳහා පොදු විෂය මාලාවක් සහිත විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කරන ලද බව පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඇමතිතුමා 1987 දී පළාත් සභා පීඨුවීමෙන් පසුව නිශ්චිත ජාතික පාසල් හා විවිධ ව්‍යාපාර ආශ්‍රිතව ඇති පාසල් හැර දිවයිනේ අනෙකුත් පාසල් පළාත් සභාවල පාලනයට යටත් වූ අතර ඒ සියලු ප්‍රතිසංස්කරණ සිදු වත් වර්තමාන රජයේ ප්‍රාථමික පාසල් 5000ක ප්‍රතිනිර්මාණය කර භෞතික සම්පත් ලබා දී ළමා මිතුරු පාසල් ව්‍යාපෘති ආරම්භ කිරීමටත් උසස් පෙළ කලා අංශයට ඇදී ගිය පිරිස අවම කිරීමේ අරමුණෙන් තාක්ෂණවේදී පාඨමාලාව හඳුන්වා දෙමින් මහින්දෝදේ විද්‍යාගාර සහිත පාසල් දහසක් බිහි කරමින් අධ්‍යාපන ක්‍රියාවලියේ 7 වෙනි හැරවුම් ලක්ෂයට මුලපිරුවේ තමා බවත් පැවසීය. මේ අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රකාශයක් තමා මේ තියෙන්නේ. එතකොට මේ ඡේදයේදී කියවෙන්න ඕන මේ යටත් විජිත යුගයේ ගැටළු වලින් මිදීමට ආගමික අධ්‍යාපන ක්‍රමය වහල් වුණා. يعني ඒ කාලයේ තමයි අධ්‍යාපනය බිහි වෙන්නේ. ඊට පස්සේ කන්නංගර චින්තනයේ ඉදිරිපත් වෙනවා, පෞද්ගලික පාසල් රජයට පවර ගන්නවා. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් 1972 දී යෝජනා වෙනවා. පළාත් පාසල් ළමා මිතුරු පාසල් 5000ක් ආදී වශයෙන් බිහි වෙනවා. මහින්දෝදේ විද්‍යාගාර සහිත පාසල් 10 තුලින් නව හැරවුම් ලක්ෂයක් ආරම්භ වුණා කියන කරුණ ටික තමයි මේ සාරාංශයට ඇතුළත් වෙන්න ඕන. දැන් මෙතන වචන 80කින් පමණ කියලා කිව්වහම 80කින් ම නේ 80කින් පමණ කිව්වහම 80ක් 81ක් 82ක් පොඩි වචන එකක් දෙකක් එහා මෙහා ගියාට කමක් නැහැ. මේ වචන 4-5 එහෙම යන්නේ නැති වෙන්නේ යාසන්නයට ගන්න උත්සාහ කරන්න ඕන. නේද? හරි. මම ඒකට දෙන්නම් පුංචි අදහසක් සාරාංශයක්. අපි මෙන් ඉදිරියට මෙහෙම තමයි සාකච්ඡා කරගෙන යන්නේ පේපර් එක. ඔබ ලිව්වට පස්සේ අපිත් මේ පිළිබඳව සාකච්ඡා කරලා අපේ පිළිතුරකුත් ඔබට ලබා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ පිළිතුරක් සමග ඔබ ලියපු පිළිතුරත් එක්ක සාකච්ඡා කරලා බලන්න ඔබ කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. ඒක ඉතින් අපි ස්වයං අධ්‍යනයක් හැටියට තමන් පිළිබඳව තක්සේරුවක් ඇති කරගන්න අවස්ථාවක් කරගන්න ඕන. එහෙම නැත්නම් පේපර් එක පැත්තක තියලා තිබිලා මම දුන්නාට පස්සේ ලියාගෙන නම් වැඩක් වෙන්නේ නැහැ. එතෙන්දී ඔබේ සක්‍රීය දායකත්වය තමයි අපි අපේක්ෂා කරන්නේ. හරි. ලියා ගන්න මේ සාරාංශය 19 වන සියවසේ 19 වන සියවසේ
आगमिक पुनर्जीवनय मत आगमिक पुनर्जीवनय मत स्वभाषा एकवचन स्वभाषा पासल बिहिवी मत स्वभाषा पासल बिहिवी मत कन्नंगर मैतितुमागे कन्नांगर मैतितुमागे निदहस निदहस अनिवार्य अध्यापन अनिवार्य अध्यापन पनत मगिन अनिवार्य अध्यापन पनत मगिन अध्यापनय आरंभयात् अध्यापने आरंभयात् कमावा एकदास नवसे हटले के एक एक संख्या वक्त है तो संख्या वक्त इंडिया ना एकदास नवसे हटले के पौद्गलिक पासल पौद्गलिक पासल प्रजयट पवरा गनिमीन प्रजयट पवरा गनिमीन गुणात्मक हा गुणात्मक हा प्रमाणात्मक प्रतिसंस्करणत् प्रमाणात्मक प्रतिसंस्करणत् बिहेवियर बिहेवियर एक एक वचन है आप बिहेवियर एकदास नवसिय हत्त देखे पोदु विषय मालावा पोदु विषय मालावा पदनाम करगत पदनाम करगत सर करगत क्यों एक वचन है एक वचन है एक वचन है करगत क्या एक वचन है पदु विषय मालावा पदनाम करगत
අධ්‍යාපන ක්‍රමය හා අධ්‍යාපන ක්‍රමය හා එක්දහස් නවසිය අසූ හතේ එක්දහස් නවසිය අසූ හතේ පළාත් සභා පාසල් ආදිය බිහි වූවත් ඒවා අභිභවා ළමා මිතුරු පාසල් ළමා මිතුරු පාසල් පන්දහසේ භෞතික සම්පත් වර්ධනය කිරීමටද මහින්දෝදය විද්‍යාගාර සහිත පාසල් දහස තුළින් උසස් පෙළ තාක්ෂණවේදී පාඨමාලාවක් සහිත නව විෂයධාරාව තුළින් තමා අධ්‍යාපන ක්‍රමයේ නව හැරවුම් ලක්ෂයක්
ආරම්භ කළ බවත් ආරම්භ කළ බවත් ආරම්භ කළ බවත් අධ්‍යාපන ඇමතිතුමා පැවසීය අධ්‍යාපන ඇමතිතුමා පැවසීය බලන්න වචන කීයක් වගේ ඇවිල්ලා තියෙනවද කියලා සර් පැවසීය කිව්වම යන්න ඇඩ් කළාද ලියන්න ඕන නෑ ඒක එකටම ලියන්න පැවසීය ඒක එක වචනයක් අසු එකක් සර් හරියට සු එකක් වගේ නේ සර් එක්ස්කියුස් මී वचन कड़ीवीनता करें එතකොට එක් එක් අයට සුවිශේෂී වෙච්ච ගැටලු ඇති මොකද අපි මේ කතා කරන්නේ මහා පරාසයක් තියෙන භාෂාවක කරුණක් නේ සාරාංශ කරන්නේ නේද ව්‍යාකරණ ක්‍රමයක් නේ එසා එක් එක් අයට ආවේනික වෙච්ච යම් යම් ගැටලු තත්ත්වයන් නැති එතකොට ඒවා ඉදිරිපත් කරන්න ඊට පස්සේ අපිට පුළුවන් ඒකට කරන්න පුළුවන් උපරිම සාධාරණීවන ආකාරයට අනිත් අයටත් ගැටලුවක් නොවන ආකාරයට අපිට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. ඒක තමයි වඩාත් පරදායි වෙන්නේ. එහෙම නැත්නම් මම කියන දේ අහගෙන නේද? ඒක හුදු දේශනයකට සවන් දෙනවා වගේම ඉඳලා ඒක ඔබට නොතේරෙනවා නම් ඔබගේ කාලය, ශ්‍රමය මේ සියල්ලම පළක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම ගැටලු තියෙනවා කියන දැන් අර ඉස්සෙල්ලා කිව්වා රචනා නැවත සාකච්ඡා කරමු මතක් කරමු කියලා. නේවාගේ යෝජනා මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඒක කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා වෙන මොනවත් අදහස් තියෙනවද හරි එවනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු අපි මේ වගේ ප්‍රශ්නත් සාකච්ඡා කරලා තියෙනවා මීට පෙර මේ මේ ටියුට් එක තුලත් මේ ප්‍රශ්න පේපර් එක තුලත් මම ඒක ඇතුළත් කරලා තියෙනවා අපි බලමු ඒක පහත සඳහන් පාඨය අවසානයේ A B මේකට මාතෘකාවක් හා අපි මාතෘකාව යෝජනා කරගත්තේ නැහැ නේද අපි මාතෘකාවක් එකකට දාගමු අධ්‍යාපනයේ විකාශනය අධ්‍යාපනයේ විකාශය නැත්නම් අධ්‍යාපන විකාශය කිව්වත් කමන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේ විකාශය කමක් නැහැ අධ්‍යාපන විකාශය කිව්වත් කමන්නේ අධ්‍යාපනයේ විකාශය කියලා දාගන්න ක්‍රමක්‍රමයෙන් අපේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස්කම් වලට භාජනය වෙලා නූතනිය දක්වා ආපු ගමන් මගනේ කියන්නේ මේකේ අධ්‍යාපන විකාශය ප්‍රවිකාශනයේ ඉඳාගත් දාග හොඳයි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යනවා
ප්‍රශ්නාංක 3 නේද පහත සඳහන් පාඨය අවසානයේ A B C සඳහන් පාඨයේ අවසානයේ A B C යන්නේ ප්‍රකාශ තුනක් ඇත මේන් කවර ප්‍රකාශය පාඨයට වඩාත්ම ගැළපේ දැයි දක්වන්න කියලා තියෙනවා හරි අපි බලමු පුරුෂාධිපත්‍යයට ගරුකල සමාජ පසුබිම අභිභවා කාන්තා අයිතිවාසිකම් දිනා ගනිමින් පුරුෂයාට හා සමාන අයිතිවාසිකම් කාන්තාවටද හිමි විය යුතුය යන ස්ත්‍රීත්වවාදයේ මූලික තේමාවය මෙහිදී වඩා වැදගත් වනුයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්ය හඳුනාගෙන සහනශීලීව ක්‍රියා කිරීම විනා ඔවුනොවුන් අභිභව තරඟ වදිමින් අනවශ්‍ය සමාජ ගැටලු උත්පාදනය කිරීම නොවේ. පොඩි පාඩයක් තියෙන්නේ නේද? ඒකේ පළවෙනි නැතන් ඒ පාඨයේදී කියනවා පුරුෂයාට හා ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් හිමිවීමය. දෙවන පිළිතුර කියනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරය සඳහා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් නොලැබිය යුතුය. ඊළඟට තුන්වෙනි ප්‍රකාශයේදී කියනවා يعني C එකේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරයෙන් සහනශීලීව ක්‍රියා කරමින් අත්‍යවශ්‍ය සමාජ ගැටලු අවම කරගත යුතුය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරයෙන් සහනශීලීව ක්‍රියා කරමින් අත්‍යවශ්‍ය සමාජ ගැටලු අවම කරගත යුතුය කියලා තුන්වෙනි එකේ කියනවා. චුට්ටක් බලන්නකො මොකද්ද ඔකට වඩාම ගැළපෙනව ඇත්තේ ඔකට හිතන විදිහ. පුරුෂයාට හා ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් හිමිවීම වෙන්න ඕනද? හිමිවීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරය සඳහා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් නොලැබිය යුතුය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරයෙන් සහනශීලීව ක්‍රියා කරමින් අත්‍යවශ්‍ය සමාජ ගැටලු අවම කරගත යුතුය. සමහර අය පිළිතුර ඒ හැටියට කියනවා සමහර අය C හැටියට කියනවා නේද? ඒතකොට B උත්තරේ කාගෙවත් ආවේ නැහැ නේද? වඩාත්ම ගැළපෙනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ කාර්යභාරයන් සහනශීලීව ක්‍රියා කරමින් අත්‍යවශ්‍ය සමාජ ගැටලු අවම කරගත යුතුය කියන එක නේද? අවසාන වාක්‍යය කියනවානේ. දෙපාර්ශවයේ කාර්ය හඳුනාගෙන සහනශීලීව ක්‍රියා කිරීම වෙන ඕනෝන් අභිභව තරඟ වදිමින් අනවශ්‍ය සමාජ ගැටලු උත්පාදනය කිරීම නොවේ කියලා. කියන්නේ ගැටලු අවම කරගන්න ඕන කියන කාරණේ තමයි කියවෙන්නේ. C උත්තරේ හරි. පුරුෂයාට හා ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් හිමිවීම කියන කාරණය තියෙනවා. ඊට වඩා විවරණයක් C උත්තරේ තියෙනවා. මොකද අර එහෙම කළොත් ගැටලු ඇතිවන නිසා ගැටලු අවම කරගන්න නම්
මේගොල්ල සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි කියන කාරණය ඡේදය තුල අවධාරණය කරලා තියෙනවා ඒක C උත්තරය තුලත් තියෙනවා තෝ ඒක අනවශ්‍ය සමාජ ගැටලු උත්පාදනය කිරීම නොවේ අනවශ්‍යයි අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍ය සමාජ ගැටලු අවම කරගත යුතුය ඔව් අනවශ්‍ය එතන ඒක මුද්‍රණ දෝෂයක් තියෙන්නේ නේ අනවශ්‍ය සමාජ ගැටලු අතන අත්‍යවශ්‍ය දෙන්න ඕන සර් මොකද්ද ඒ කියන්නේ ඡේදෙන්න ඕන අත්‍යවශ්‍ය සමාජ ගැටලු උත්පාදනය කිරීම නොවේ කියලාද නෑ අනවශ්‍ය ඒක හරි පිළිතුර සීන්න ඕනේ පිළිතුරටත් එන්න ඕනේ මේ වචනේමයි අනවශ්‍ය ආහා සර් ඒක හන්ද තමයි ගත්තේ නැති සර් ආහා හා එතන අනවශ්‍ය වෙන්න ඕනේ ඒක අර මුද්‍රණ දෝෂයක් තියෙනවා සර් ඒක තමයි මේ ගැටලු වෙන්නේ නැති නේද හරි සර් ඔව් එතන අත්‍යවශ්‍ය නෙවෙයි අනවශ්‍ය එතකොට හරි නේද ගැටලුවක් නැහනේ ඔව් ඊට වඩා වෙනස් උත්තරේ මාක්වා ඉන්නවා දෙම ගැටලු තියෙනවා නම් කතා කරන්න නැත්නම් අපි ඊළඟට යමු ආ එතනදී මට තව කාරණයක් මතක් කරන්න ඕන අපි අර පළවෙනි පිළිතුරේද මං කිව්වා පොඩ්ඩක් අර වචනයක් දක් ලකුණු කරගන්න කියලා මෙන්න මේ අදී වචනය මූලාශ්‍රගත සාක්ෂි ආ මූලාශ්‍රගත සාක්ෂි කියන එක නේද मूलाश्रगत साधक पुरा विद्यात्मक साधक जीव विद्यात्मक साधक ऐतिहासिक साधक मूलाश्रगत साक्षिकवन हलवन साधक वचने नमकरा बरी සර් දැන් මෙතන අපි අර වල වලින් වලට කියන එක නම් අපි එකට කරලා නේ දැන් අවශ්‍ය වන කිව්වම වන කියන එකත් එකටද ලියන්න ඕනේ අවශ්‍ය වන ඔව් අවශ්‍ය වන කියන එක එකට එන්න ඕන අර වෙන වචනයක් ගත්තාම වන කියලා වෙනවා නේ වන කියන අදහස් එනවානේ ඒතර වන කියන අදහස අර්ථ දෙකක භාවිතා වෙන හින්දා ඒක අවශ්‍ය වන කිව්වහම එකට ගන්න මනුෂ්‍යයෙකුට ඇතිවිය හැකි සෑම හොඳ ගතියක්ම සෑම නරක ගතියක්ම සෑම දරුණු ගතියක්ම අප සියලු දෙනාගේම සිත් සතන් හි තිබේ අපේ නරක ගති අපේ දරුණු ගති අපි උත්සාහයෙන් යටපත් කරගෙන සිටිමු යටපත් වී නමුත් ඒවා සියල්ල අප තුල තිබේ නරක ගතියක් පාගා තිබෙන පය මොහතකට එසව වහාම එම නරක ගතිය මතුවී එලිමහනට පැමිණෙයි සිතේ ස්වභාවය දැන ගැනීම සිතේ පවත්නා නානාවිද ගති ලක්ෂණ පරීක්ෂා කර බැලීම ඒවා පාගාගෙන යටපත් කරගෙන කළ නොහැකි යමක් බැලීමට නම් ඒ දේ ඉදිරියට පැමිණිය යුතුයි එසේ නැතිනම් තමා ඒ දේ ඉදිරියට පැමිණිය යුතුය. එහෙයින් සිත ගැන සෙවීමේදී පළමුවෙන් කෙනෙකු විසින් කළ යුතු වන්නේ සිත කෙරෙහි තිබෙන බලපෑම් ඉවත් කළ විගස එතෙක් යටපත් කරගෙන තිබුණු රාගය, ද්වේෂය, ලෝභය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී නොයෙක් ගති ඔවුනොවුන් සමග පොරබදමින් එළියට පැමිණෙයි. එකකට එකක් වෙනස් වූ දරුණු මුහුණු ඇති ඡණ්ඩ මෘගයන් දහස් ගණනක්
කොටුකර තිබුණු කොටුවේ දොර ඇරිය විට එළියට පැන එන්නක් මෙන් එළියට පැමිණේ මෙචේදෙන් අහලා තියෙන ප්‍රශ්න වලට අපි බලමු මොනවද සිසෙන් පිළිතුරු හැටියට ගන්න කියලා අපි උත්සාහයෙන් යටපත් කරගන්න සිතේ ගති මොනවාද අපි උත්සාහයෙන් යටපත් කරගන්න සිතේ ගති මොනවාද කියලා අහනවා නරක ගති සහ දරුණු ගති ඔව් නරක හා දරුණු ගති නේද නරක ගති ඊළඟට දරුණු ගති ඒවා තමයි අපි යටපත් කරගන්නේ කියන්නේ අපි ළඟ ඒවා තියෙනවා නේ ඒවා අපි ළඟ තියෙනවා අපි ඒවා යටපත් කරගෙන පාලනය කරගෙන ඉන්නවා ඒ තියෙන නිසා තමයි ඇතැම් වෙලාවට ඔය මතුවෙන්නේ සමහර අය නේද හරි ඒක පිළිතුර සටහන් කරගන්න නරක හා දරුණු යයි පිළිගන්නා ගති ලක්ෂණ නරක හා දරුණු යයි පිළිගන්නා ගති ලක්ෂණ නරක හා දරුණු යයි පිළිගන්නා ගති ලක්ෂණ නේද ඊළඟට දෙවනි ප්‍රශ්නය බලමු සිත ගැන සෙවීමේදී කෙනෙකු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කුමක්ද සිත ගැන සෙවීමේදී කෙනෙකු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කුමක්ද මොකද කරන්න ඕන සිත ගැන සෙවීමේදී කෙනෙකු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කුමක්ද මොකද කරන්න ඕන කරන්න ඕන දේ තමයි අර උත්සාහයෙන් අපි යටපත් කරගන්න දේවල් බලපෑම් හඳුනගෙන ආන් ඒවා ඉවත් කරලා සිත මධ්‍යස්තව තබා ගැනීම. ඒ කියන්නේ අපි අර මුල පිළිතුරේ කියපු නරක ගති දරුණු ගති අපි ළඟ තියෙනවා මොනවද කියලා හඳුනගෙන ඒවා ඉවත් කරලා ඒවා අපේ තුලින් අයින් කරලා සිත මධ්‍යස්තව තබා ගැනීම තමයි කළ යුතු වන්නේ නේද? කියන්නේ සිත කෙරෙහි තිබෙන බලපෑම් ඉවත් කළ විගසෙතෙක් යටපත් කරගෙන තිබුණු රාගය, දේශය, ලෝභය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය ආදී නොයෙක් ගති වුණොන් සමග පොරබදිමින් එළියටේ කියලා කියනවනේ. නේද? ඒ නිසා මොකද කරන්න ඕන? ඒ සිතෙවිලි හඳුනාගෙන ඒවා නැති කරලා සිතවිලි නැති කරලා සිත මධ්‍යස්තව තබා ගැනීම තමයි කළ යුතු වෙන්නේ. හරි. ඒකට ලියා ගන්න මේ වගේ අදහසක්. සිත ගැන සෙවීමේදී පළමුවෙන් කළ යුතු වන්නේ
අපවිසින් උත්සාහයෙන් යටපත් කරගත් අපවිසින් උත්සාහයෙන් යටපත් කරගත් බලපෑම් හඳුනාගෙන බලපෑම් හඳුනාගෙන ඒවා ඉවත් කොට සිත දෙස මධ්‍යස්තව බැලීමයි සිත දෙස මධ්‍යස්තව බැලීමයි මේ තුන්වැනි ප්‍රශ්නය තියෙන සිත්ගත් උත්සාහයන් තියෙන්නේ ඒකේ සිතේ ගති සිත්ගත් නෙවෙයි සිතේ ගති වෙන්න ඕන සිතේ ගති උත්සාහයෙන් යටපත් කළ හැකි බවක් මෙම පාඨයෙන් කියවේද කියලා සිතේ ගති උත්සාහයෙන් යටපත් කළ හැකි බවක් මේ පාඨයෙන් කියවේද කියලා අහනවා බලන්න චුට්ටක් එහෙම අදහසක් කියවෙනවද කියලා උත්සාහයෙන් යටපත් කරගෙන සිටිමු කියලා තියෙනවා තියෙනවානේ තුන්වෙනි සිතේ නරක ගති අපේ දරුණු ගති අපි උත්සාහයෙන් යටපත් කරගෙන සිටිමු ඒ කියන්නේ යටපත් කරගෙන ඉන්නවා කියලා නේ කියන්නේ නේද? සිතේ ගති උත්සාහයෙන් යටපත් කරන්න පුළුවන් කියන එක එතන කියවලා තියෙනවා නේ. උත්සාහයෙන් යටපත් කරගෙන කරන්න පුළුවන්. ඒක අදහස කියවෙනවා අර අපේ නරක ගති අපේ දරුණු ගති අපි උත්සාහයෙන් යටපත් කරගෙන සිටිමු. අපි එහෙම ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. එමනම් සිත්ගත් උත්සාහය සිතේ ගති උත්සාහයන් යටපත් කළ හැකි බවක් මේ පාඩෙන් කියවේද? ඔය යටපත් කළ හැකි බව මේ පාඩෙන් කියවේ. කියවෙනවා. ඔව් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් යටපත් කළ හැකි බව කියවේ කියලා ලියන්නත් පුළුවන්. ඒ කොහොම ලිව්වත් උත්තරේ හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ බලමු සිත යටපත් කළ ගති එළියට පැමිණීම උපමා කරන්නේ කුමකටද? ඔන්න බලන්න උපමා කරන්නේ කුමකටද කියලා. දැන් උපමාවක් කියන්නේ මොකක්ද කියලා දන්නව නේද? උපමාවක් කියලා කියන්නේ යමක් යමකට සමාන කොට දැක්වීමනේ. එතකොට මේ සිතේ යටපත් කළ ගති එළියට පැමිණීම උපමා කරලා තියෙන මොකටද කියලා අහනවා. එකකට එකක් විනාශ වූ දරණ මුහුණු ඇති චණ්ඩ මුර්ගයන් දහස් ගණනක් කොටු කර තිබුණු කොටුවේ දොර ඇරිය විට එළියට එන්නා එළියට පැන එන්නක් මේ. හරි. අනේ එතකොට අපිට උපමාවක් හඳුනා ගන්න තව ලකුණකුත් තියෙනවා එක නේද? මෙන් කියලා වචනයක් තියෙනවා. මෙන් සේ වැනි වගේ එහෙම වචනයක් එක්ක යෙදෙනවා නම් ඔය වගේ කියමනක්. එතකොට එතන තියෙන්නේ උපමාවක්. හරි, බොහොම හොඳයි. මේ තියෙන උපමාව තමයි එකකට එකක් වෙනස් වූ දරුණු මුහුණු ඇති චණ්ඩ මෘගයන් දහස් ගණනක් කොටු කර තිබුණු කොටුවේ දොර ඇරිය විට එළියට පැන එන්නා මෙන්. ඒක තමයි උපමාව. ලියා ගන්න අවශ්‍යය. එකකට එකක් වෙනස් වූ
දරුණු මුහුණු ඇති දරුණු මුහුණු ඇති චණ්ඩ මෘගයන් දහස් ගණනක් කොටු කර දහස් ගණනක් කොටු කර තිබුණු දහස් ගණනක් කොටු කර තිබුණු කොටුවේ කොටුවේ දොර ඇරිය විට දොර ඇරිය විට එලියට පැන එන්නක් මෙන් එලියට පැන එන්නක් මෙන් යනු වෙනි හොඳයි අපි ඔන්න ඔය ටික තමයි අද සාකච්ඡා කරන්නේ මෘගයන් කියලා කියන්නේ තිරිසන් සතුන් මෘගයන් කියලා තැන්වල භාවිතා වෙනවා මේ මුවන්ට වන මෘගයන් කියලා කියන්නේ වන සතුන් චණ්ඩ මෘගයන් කියලා කියන්නේ දරුණු තිරිසන් සතුන් මෘග ඒ සංස්කෘත වචනේ ඕක පාලියට එන්නේ මිග කියලා ඕක සිංහල වචනය මුවා කියලා කියන්නේ අපි වෙනම සතෙක් මෙතන චණ්ඩ මෘගයන් කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ දරුණු සිව්පාවන් කියන එක පොදු නාමයක් හැටියට අරන් තියෙන්නේ දරුණු සිව්පාවන් හරි නේද? තව ගැටලු තියෙනවා? හරි. හොඳයි. අපි එහෙමනම් මේ අද දවසේ ඔය ටික තමයි සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ දවසේ ඔයගොල්ලන්ට අර කියපු විදිහට පුංචි ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලියන්න ඔයගොල්ලන්ට කාලය දීලා ඒක පිළිතුරු ටික අපි ඊපස්සේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපිට තියෙන ගැටලු හඳුනා ගනිමු. ඊළඟට අර ඔබ යෝජනා කළා වගේ මම රචනාවක් පිළිබඳවත් රචනා මාතෘකාවක් පිළිබඳවත් කතා කරනවා. ඊළඟට සාරාංශයත් මම අර කියපු විදිහට ලියලා ඔබට දාන්නම්. එතකොට පද බෙදීම්, විරාම ලක්ෂණ යෙදීම්, අක්ෂර වින්‍යාසයන් ඒ සියල්ල නිවැරදිව සකස් කරගන්න එක අත්දලක් වෙයි එම ගැටලු තියෙන අයට. හොඳයි. එමනම් අපි අදට පන්තිය මෙහෙම නතර කරනවා. වෙන මොනවත් ගැටලු එම තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් පන්තිය නතර කරන්නයි අපි සූදානම් වෙන්නේ. හොඳයි. එහෙනම් වෙන මොකුත් ගැටලු නැහැ නේද? එහෙනම් අදර මේ පන්තිය නතර කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන් සියලු දෙනාටම.